සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තිපති ඉදුවේ. මනුස්ස ජීවිතය ගොඩනගා ගන්න අදනම් ගොඩාක් කතා බහ සිදු වෙනවා. අවවාද අනුශාසනාවන් තියෙනවා. ඉතින් ඇයි මේ තරමට මේ මනුස්සයාගේ ජීවිතයට ගුරුහරුකම් දෙන්නේ කියලා ඇහුවොත් කාර්ය මේ මනුස්සයාගේ ජීවිතයට පස්සෙන් ඉඳගෙන පුංචි පුෂ් එකක් තල්ලුවක් දෙන්න සිදු වෙලා තිබෙනවා. මොනව නිසාද කියලා ඇහුවොත් මේ මනුස්සයාගේ ජීවිතේ තමා කවුද කියලා තමා හඳුනන්නේ නැති නිසා. එinsa තමා කවුද කියලා තමා හඳුනන්නේ නැති නිසා පිටස්සරෙන් දැන් කියලා දෙන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා තියෙනවා. ඔබ කියන්නේ කවුද කියලා. හැබැයි ඒක ඇත්තක් නෙමෙයි. ඔබ කියලා අපි කිව්වොත් ඔබ අහවලා ඔබ උසයි ඔබ මහතයි ඔබ සුදුයි ඔබ හොඳයි ඔබ නරකයි ඔබට හැකියාවන් තියෙනවායි කියලා මේ පිටස්සරේ ඉඳලා අපිට මේ විදිහට කියන්න පුළුවන්. නමුත් රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඔබ විසින් ඔබව සොයාගත්තොත් විතරයි ඒ යථාර්ථය පැහැදිලි කරගෙන තීරුම් කරගෙන ඔබට ඊට එහා ගමනක් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම සමහර වෙලාවට හරිම දුකයි. හැම එකක්ම පිටිපස්සෙන් ඉඳගෙන කියන්නම වෙලා. යන්න, ඉඳගන්න, කන්න, නිදාගන්න, පාඩම් කරන්න මේ හැම එකක්ම දැන් කියන්න ඕන තත්ත්වයට ඇවිල්ලා ළමයින්ටත්. ඒ නිසා දැන් ඒක කිව්වේ නැත්තම් කියනවා. ඉතින් ඔයා කිව්වේ නැහැ ඒ නිසා මං කරේ නැහැ. අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබට සිදු වෙනවා නැවත වතාවක් ඔබව හොයන්න. එතකොට රීඉන්වෙන්ට් කරන්නට ඕනේ. ඔබම ඔබව හොයන්නට ඕනේ. නැවත නැවත හොයන්න ඔබව. ඔබ කියන්නේ කවුද කියලා මන් දන්නේ නැහැ. මම පෞද්ගලිකව පූජ්‍යකෙක් වශයෙන් මම හැමදාම හොයනවා රත්න අම්මේ තාත්තේ පුතේ දුවේ. ඩැරල් කියන්නේ කවුද? නේ මේ ඩරල් කියන පුද්ගලයාව මට මුණ ගැහෙන්න ඕනේ හැමදාම. හැබැයි මුණ ගැහෙනවා විතරක් නෙමෙයි, මම උත්සාහ කරනවා ඩරල් කියන පුද්ගලයා තුළට ඇතුල් වෙන්න. මොකද ඩරල් කියන පුද්ගලයාට මම ඇතුල් වුණේ නැත්තම් කාර්ය පිටස්සරෙන් පෙනෙන දේ, පිටස්සරෙන් දැනෙන දේ, පිටස්සරෙන් කියන දේත් එක්ක කිසිම දෙයක් කරගන්න බැරුව යනවා. එහෙනස දැන් ඇතුළට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇතුළට ගිහිල්ලා මාව හඳුනගෙන අවබෝධ කරගෙන තලෙන්තු වටහාගෙන ඒවට මම නම් කරනවා ආයෙත් ආයෙත්. I rename it. Hence I reinvent and I rename. මේක ගොඩක් වැදගත් ජීවිතේ. Hence ගොඩක් වෙලාවට රත්‍රන් අම්මේ තාත්ති පුතේ දුවේ අපි ඉන්වෙන්ට් කරන දේ අපි අපේ තුලේ හොයාගන්න දෙයට අපි මේ මොහොතේදී නමක් දෙන්නේ නැහැ. ඒකට මුද්‍රාවක් ගහන්නේ නැහැ. සීල් එකක් ගහන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන වෙයිට් එක අපි දෙන්නේ නැහැ. ඒ නිසා තමයි රත්නනම් මේ තාත්ති පුතේ දුවේ අද හොයාගත්ත ඔබව හෙට වෙද්දී ඔබ නැති කරගෙන අද මුණ ගැහිච්ච ඔබගේ හැකියාව හෙට වෙනකොට ඒක නැති වෙලා ඔබේ තියෙන අදහස් සුදහස් නැතුව ගිහිල්ලා ඇයියේ ඒක රීනේම් කරලා ඒක ජීවත් කරවන්නේ නැහැ. එහෙනස අපි හැම වෙලාවෙම හිතන්නේ ඊයේ වගේමයි අදත්, අද වගේමයි හෙටත්. එහෙම පුළුවන්ද? බෑ. එහෙනස රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඊයට වඩා හොඳ අදක්, අදට වඩා හොඳ හෙටක් ඔබට මට අවශ්‍යයි. එහෙනස ඒකට ඔබ වෙන කාව මුණ ගැහුණත් වැඩක් නැහැ. ඔබව ඔබ මුණ ගැහුනේ නැත්තම් මේ පොළොතලයේ තුල දියුණු වෙලා ඉන්නවයි කියන මිනිස්සු කොට්ටාසයක් ඔබේ ජීවිතේ හම්බ වුණොත් ඒගොල්ලෝ හැමදාම ඒගොල්ලන් තුල හොයාගත්තා ඒගොල්ලන්. එනිසා ඒගොල්ලෝ විනෝද ගමන් යනවා, ඒගොල්ලෝ වන්දනා ගමන් යනවා, ඒගොල්ලෝ මිනිස්සුන්ව මුණ ගැහෙනවා, ලස්සන තැන්වලට යනවා, ඒවා බලනවා, ඒවා උකහා ගන්නවා, ඒවා වටහා ගන්නවා, ඒවා අවබෝධ කර ගන්නවා, ඒවා ජීවත් කරව ගන්නවා. මේ හැම දෙයක්ම ඔවුන්ගේ ජීවිත ඇතුලේ සිදු කරනවා. මොකටද? ඔවුන්ව ඔවුන් ජීවත් කරව ගන්න. එනිසා බලාගෙන ඉන්න එපා ඔබේ කවුරුවක්වත් ඔබව ජීවත් කරවන දාක්කල්. ඔබ ඔබව ජීවත් කෙරුවොත් විතරයි රත්රන්නම් මේ තාත්ති පුතේ දුවේ අනිත් අයට ඔබ ජීවත් වෙනවයි කියලා පේන්න යන්නේ.
එනම ප්‍රාර්ථනා කරනවා ඔබ ඔබව ජීවත් කරවලා අනිත් අයටත් පේන්න සලස්සලා මේ පොළොව තලයේ තුල අදිෂ්ඨානයෙන් යුතු පුද්ගලයෙක් වෙලා සාර්ථක සාරධර්ම ගුණධර්ම ඇති කරගෙන වාසනාවන්ත දිවි පෙවතක් ගත කරන්න දේව ආශිර්වාදයේ ලැබේවා කියලා ඔබ සියලු දෙනාට ජීසු පිහිටා.